ඉවසන්න බෑ මේ තරම් වේදනා ඔබ බෑ පෙම්සිනා මහදේ සැඟවුනා විරල කොනක හිඳ බලා හිඳින්නේ ඔබ එන මග මා පවන් සැලී සඳ කුමාරියක් ගීතය තුළින් ශ්‍රී ලංකාව මහඳුනාගත් ප්‍රින්ස් සොයා හිරු කොසිබ්ගේ ගමනයි මේ. එකල යෞවනියන්ගේ සිහින කුමරා වූ ප්‍රින්ස් මේ වන විට රෝගාතුර වී රෝහල්ගතව සිටින බව හිරු කොසිබ් අප ඔබ වෙතගෙන ආවේ සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ නොමුත සහය ඔහුට අවශ්‍යම අවස්ථාවකයි. ලක්ෂ සංඛ්‍යාත රසිකයන්ගේ ආශිර්වාදයෙන් ඔහු මේ වන විටත් සුව අතට හැරිමින් සිටිනවා. ඔහු සොයා රෝහලට ගොඩ වූ අපට දැක ගැනීමට හැකි වුණේ රෝහල් කාමරයක කිසිවෙකුට කතා බහ කර ගැනීමට නොහැකි ලෙසින් දැඩි ලෙස ප්‍රින්ස් රෝගාතුරව සිටින ආකාරයයි. එය දකින සියලු දෙනාගේ හදවත් කම්පා වනු නිසාකයි. වයලින් වාදකයෙකු ලෙසින් බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් සංගීත අධ්‍යාපනය ලැබූ ප්‍රින්ස් පසු කලෙක රසික හදවත් තුළ නොමැකෙන මතක සටහන් රැස් කළේ ඔහුගේ මුවින් ගැයූ අපූරු ගායනයන් තවමත් රැව්පිලි රැව්දෙන ආකාරය ඔබගේ මතකයට ගෙනෙමින් තනිකර දිවියක් ගෙවන ඔහුගේ හුදකලා ජීවිතයේ තනි නොතනියට සිටියේ ඔහුගේ ආදරණීය මව සහ නැගණියයි. බව 2014 වර්ෂයේ ඔහු තනිකර මෙලොවින් හැර ගිය අතර දැන් ඔහුගේ ළඟ සිටින්නේ ඔහුගේ නැගණිය පමණයි. අයියා පහුගිය මාසේ අන්තිම වෙනකන් කියන්නේ නොවැම්බර් මාසයේදී තිනාශ් මේ සංගීත සම්දර්ශනෙ සහභාගී වුණා. විරල කොනක හිඳ සඳ රේණු ඇහෙන ඒ හැම සින්දුවම හරි ලස්සට මෙයා සින්දු කිව්වා. දැන් ඒ කියන්නේ 20 ඉඳලත් එයා දිගටම ලබන අවුරුද්ද අප්‍රේල් වෙනකන් එයා ෂෝස් බාර අරගෙන තියෙන්නේ. ඒවට ඉතින් මම ප්‍රාර්ථනා කරන අප්‍රේල් වෙනකොට මෙයාට යන්න පුළුවන් වෙන්න කියලා. කිසිම අසනීපයක් නොතිබී හිටපු ගම මෙයාට අසනීප වුණේ. අපි ඉතින් සුවිරු දාම්ස් මම වගේම ඔයගොල්ලොත් ප්‍රාර්ථනා කරන්න මෙයා සුවපත් වෙන්න කියලා ඒගොල්ලෝ ඕගොල්ලගේ සහයෝගය ලබා දෙන්න කියලා මං ඉල්ලනවා. මේ මුළු රටක්ම සනසපු ගායකෙක් මගේ අයියා. දැන් ඒ කියන්නේ අයියා හිටිය අම්මත් එක්ක ඉඳලා අම්මා දැන් අවුරුදු කම ආරක්ෂිත විතර කලින් නැති වුණා. නැති වුණාට පස්සේ අයියා ටිකක් තනි වුණා. මම අයියාගේ ළඟින්ම හිටියේ හැමදේම කරේ. ඉතින් පහුගිය දවස්වල එයා හදිසියෙම ෆිට් එකක් ඇතුළේ අසනීප වුණා. ඒ අසනීප වුණාට පස්සේ එයා කරාපිට හොස්පිටල් එකේ හිටියා සතියක් විතර. ඒගොල්ලෝ ගොඩක් උදව් කරා. ඒ වගේම ප්‍රතිකාර කරා. ඊට පස්සේ අපි ડોક્ટર චන්දිම ඩිමෙල් මෙහෙ ඉන්න නිසා මෙහෙ ඇඩ්මිට් කරා ICU එක. ඊට පස්සේ ඒගොල්ලෝ කරන ප්‍රතිකාර වලින් දැන් ටික ටික සුව අතරපත් වෙනවා. මුළු රටටම හිනස්සපු අයියට පොඩ්ඩක් කතා කරන්න අමාරුයි. පේනවනේ ඉතින් දැන් අසරණ වෙලා ඉන්නේ. එයාත් කියන මං අසරණ වෙලා ඉන්නේ උදව් ඕන කියලා. ඉතින් රසික රසිකාව ගොඩක් කතා කරනවා. මට මොකද මගේ ෆෝන් එකට විවේකයක් ඇත්තෙම නැහැ නිතරම කතා කරනවා උදව් කරනවා සෙත් පතනවා ඉතින් ඒව ගොඩක් අපිට වටිනවා මං හැමෝගෙම බිල්ලන්නේ ඔයගොල්ලන්ගේ ආදරය මෙයාට දෙන්න අපිට මෙයාව සුවපත් කරගන්න උදව් කරන්න ඔයගොල්ලන්ගේ ආශිර්වාදය ලබා දෙන්න රටක් වටින මිනිස්සෙක් ගොඩ ගන්න ඔයගොල්ලෝ උදව් කරන්න අයියට ඉක්මනට සුවපත් වෙනවා හිමින් හිමින් සුවපත් වෙනවා කියලා තමයි කියන්නේ අනිවාර්යයෙන්ම සුවපත් වෙනවා මං එයා සුවපත් කරගන්නවා එයා හොඳට සින්දු කියන ආයේ තත්තර මං එයා කොහොම හරි ගන්නවා එරු ආයතනයට මම ගොඩාක් ස්තුතියන්ත වෙනවා ඇවිල්ලා මෙයා ළඟටම ඇවිල්ලා මෙයාගේ මේ සීල උතරතුරු දර්ශක රසිකයන්ට ලබා දෙන එකට මමත් අයියට සුවපත් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම හැමෝමත් මං හිතන ප්‍රාර්ථනා කරනවා කියලා
මම රසිකෙක් හැටියට මම අද මෙතන කතා කරන්නේ මට දැනගන්න ලැබුණා ප්‍රින්ස් උදේපියන්ත කියන ජනප්‍රිය ගායකයා රෝහල්ගත වී ඉන බවට. ඉතින් මම එතුමා බලන්න ද අවස්ථාවකදී මම මේ කතා කරන්නේ. මම හිතනවා ඔයාලා මෙතුමාගේ සින්දු වලට ගොඩක් ආදරය කරන්න ඇති කියලා. හදවතේ රැඳී සිටි ගායකෙක් හැටියට මම මේ කතා කරන්නේ. මෙතුමා මගේ හදවතේ ගොඩක් රැඳිලා හිටියා. ඉතින් මම හිතනවා මම මේ කියන දේ අහගෙන ඉන්න රසික රසිකාවියන්ටත් ඒ මගේ හදවතේ රැඳී සිටි ගායකයා විදිහට මෙතුමා ඔයාලගේ හදවතෙත් ඇති කියලා. ඉතින් අපිට කොහොම හරි උදව් කරන්න මෙතුමාව බේරගන්න මේ අවස්ථාවේදී. ඉතින් ආයෙත් මම ස්තුතිවන්ත වෙනවා ගොඩක් හිරු ආයතනයට මෙතෙන්ට පැමිණිලා අපිට මේ අවස්ථාව ලබා දීම ගැන. ලෝකයේ ඉන්න ශ්‍රී ලාංකීය රසික රසිකාවියන්ට අපිට මේ පණිවිඩේ ගෙනියන්න ලෝකයටම ලබා දීපු එක ගැන. සිය සුඳුරු හඬ තුලින් රසික හදවත් සනසාලෝ ප්‍රින්ස් උදේප්‍රියන්ත කලාකරුවාණනි. තවත් චිරාත් කාලයක් රසික හදවත් තුලට ගීතෙන් ආමන්ත්‍රණය කරන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායි හිරු කොසිප් අප ප්‍රාර්ථනා කරන්නෙමු. විසදාසිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින්ම